ಫೇಸ್ ರೊಟೇಷನ್ ನೋಡ್ಬೇಕೆ ಕರಾನೆ ಮೇಕೆ ಎಲಿಯಟ ಎನ್ನ ನೋಡ್ಬೇಕಾಗ ನತ್ತೆ ಆಗಿಟ್ಟು ಮೇಕೆ ನಿತರ್ಮ ಕರಕವನ್ನ ಅವಶ್ಯ ನತ್ತಿ ಹಿಂದ ಅಪಿ ಮೇಕೆ ಕರಕವನ್ನ ಅದುರಟ ಪತಲಿಸ್ ಕುರುಕುಣಿಯನ ದಾಲ ಫೇಸ್ ರೊಟೇಷನ್ ಕೇದಿ ಕರಾನೆ ಮೆನ್ನ ಮೇ ತಿರಸ್ ರೇಖಾವ ಪರ್ಪೇನ ಏ ತಿರಸ್ ರೇಖಾವ ಮೇಕೆ ಯಾಂತಮನ ಪೇನಾನೇದ ಮೇಕ ಹರಿಯಟಮ ತಿರಸ್ರಾನೆ එහෙනම් අපිට මෙතනට 40 කුරුපු නියනක් දාලා අපිට ඒක ට්‍රේස් එක තිරස් කරගන්න පුළුවන් සිට 100ක් තිරස් වුනහම එතකොට අපිට අනිවාර්යෙන්ම ට්‍රේස් එක වෙන ග්‍රවුන්ඩ් කරලා තියෙන තැනට ග්‍රවුන්ඩ් කරලා තියෙන එක හරියට තිරස් කළා නම් අපිට මෙයා හොඳට තිරස් රේඛාවක් පවත්වාගෙන යනවා කියලා ෂුවර් කරගන්න පුළුවන් නේ ඊට පස්සේ ඉන්ටෙන්සිටි කන්ට්‍රෝල් එක දීප්ත තීව්‍රතා පාලකය මේක කරකවන කොට අපිට අවශ්‍ය ප්‍රමාණයට තීව්‍රතාවය පාලනය කරගන්න පුළුවන් අපි කැමති විදියට අපේ ඇහැට අවශ්‍ය විදියට තීව්‍රතාවය පාලනය කරන්න පුළුවන් මේකේ තීව්‍රතාව වැඩි කරන එක මේ උපකරණයට එච්චර හොඳ නැහැ ඒකින් ද උපකරණයේ ආරක්ෂාවටත් අපේ ඇහැටත් හොඳ නැහැ ඒක දීප්ත තීව්‍රතාවය අවශ්‍ය ප්‍රමාණයට පාලනය කරගන්නවා අපි. ඊට පස්සේ ફોકસ નોබ් එක තියනවා. ફોકસ નોබ් එකේදී මෙන්න මේ පේනවද? ફોકસ එක නැති වෙලා අර රේඛාව ඉතා විශාල වුණා. ඔන්න මෙන්න ફોકસ වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනය හරියට ફોકસ වෙලා වැටෙන එකයි මේ වෙන්නේ. ඔන්න ફોકસ අඩු වුණා. මෙන්න මෙතන හොඳට ફોકસ වෙලා නේද? එන්න ફોકસ નોබ් එකෙන් කරන්නේ. ස්කේල් කියන નોබ් එකේ සමහර ඒවා නෑ මේක. ස්කේල් කියන එකෙන් අපේ මේ tire backlight එකක් මගින් glow කරනවා. ඒ කියන්නේ backlight එකක් මගින් හොඳ දීප්තියක් දෙනවා. අපි කළුවර ස්ථානයක වගේ ඉන්නවනම් අපිට මේක එළිය කරලා බලා ගන්න පුළුවන්. ඒක අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කරන්න පුළුවන්. අන්තිමට තියෙනවා මෙතන ස්විච් එකක්. කැල් 0.5V කියලා. ඒකෙන් කරන්නේ අපේ කැලිබ්‍රේෂන් එක කරන එක. රෝල් නේක්ෂය ක්‍රමාංකණය කිරීම කරන්නේ ඒකෙන්. මෙතන උඩින්ම තියෙනවා ටයිම් ඩීවියේෂන් ස්විච් එක. ඒකේ එක කොටසක් ඉදිරියට නැරාවිලා තියෙනවා ඒකෙන් පෙන්නවා අපි කොයි ස්ථානයේද ඉන්නේ කියලා මේ පැත්ත මිලි සෙකන්ඩ්ස් මේ පැත්ත සෙකන්ඩ්ස් 0.1 0.2 කියලා ගහලා තියෙනවා මිලි සෙකන්ඩ්ස් පරාසය මේකේ තියෙන්නේ මේ ටික මිලි සෙකන්ඩ්ස් පරාසය මේක මයික්‍රෝ සෙකන්ඩ්ස් පරාසය මේ පැත්තට මෙන්න මෙතන xy කියලා පොෂන් එකක් තියෙනවා එතනට ගියාම අපිට එක ඩොට් එකක් විතරක් පෙන්වනවා ඊට පස්සේ ස්වීප් කියන ස්වීප් වේරියේෂන් නොබ් එක ඒකෙන් අපිට මේක එහා මෙහා කරලා ගන්න පුළුවන් එක පෙන්වන්නේ වේව් එකක් දුන්නාම ස්වීප් එක එහා මෙහා කරලා පෙන්වන්න පුළුවන් මෙතන තියනවා හොරිසොන්ටල් පොසිෂන් නොබ් එක ඒ නොබ් එකේ අපිට පුළුවන් හොරිසොන්ටලි මේක එහා මෙහා කරන්න බමට හා දකුණට නේ මෙතන ඕල්ට මැග්නිටියුඩ් එක තියන channel 1 එකේ ඒක ගැන ඔයාලට වැඩි විස්තරයක් නැහැ හෝල්ඩ් කිරීම වගේ දේවල් එකකින් කරන්න පුළුවන් ඊට පස්සේ මෙතනට යා channel 1 නැත්නම් x කියන අපේ මේ ට්‍රේස් එක හඳින්නේ මේකෙන් channel 1 ට්‍රේස් එක මේ පැත්තෙන් හඳනවා channel 2 ට්‍රේස් එක මෙතන තියෙන channel 1 එකට අදාළ පාලක ටික මෙතන තියෙන channel 2 එකට අදාළ පාලක ටික මෙතන තියෙන්නේ මේක ground switch එක කෙලින්ම ground එකට සම්බන්ධ වෙනවා මේකේ ඉන්ටර්නලි ග්‍රවුන්ඩ් වෙනවා මේකේ
ඊළඟට මේක එක එක ගැන කතා කරත් volts per deviation කියලා ගහලා තියෙනවා. හරිද? volts per deviation කියලා ගහලා තියෙනවා. මේකේ මේකත් කරකවන්න පුළුවන්. කරකවලා අපිට අවශ්‍ය ස්ථානයට මේක වෙනස් කරගන්න පුළුවන්. මේ පැත්ත millivolts කියලා කාලා තියෙනවා. මෙතන තියෙනවා සිරස්ථානීය පාලකය vertical position control එක ඒකෙන් ට්‍රේස් එක අපිට ඉහළ පහළ ගෙනියන්න පුළුවන් අපි ට්‍රේස් දෙකක් ගන්නවා නම් පුතේ මොකද වෙන්න ඕන මේ දෙකම ඉහළ පහළ ගෙනියන්න අපිට අවශ්‍ය ප්‍රමාණය අපි හිතමු graph sheet එකේ අපි අඳින්නේ උඩයි යටයි කියලා අපිට උඩ එක graph එකකුයි යට එක graph එකකුයි අඳලා තියාගන්න පුළුවන් අපිට සංසන්දනය කිරීම වගේ ඒවා කරන්න පුළුවන් එතකොට එහෙම position එක වෙනස් කරලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන තියෙනවා channel 1 එකට අදාළ මේ තියෙන channel 1 එකට අදාළ input එක අපේ එෂණිය අපි සම්බන්ධ කරනවා input එකට අපි එෂණිය අල්ලන්නේ මෙන්න මේ දෙකෙන් විතරයි මේකේ ඇතුලේ තියෙන කොඇක්සියල් කේබල් එකක් ඒක ඉතාමත් සිහින් තන්තුවක් ගොඩක් පරිස්සමෙන් අපි වැඩ කරන්න ඕන මේක BNC කනෙක්ටර් එකක් මේක නැත්තම් මේක සමයි සාමාන්‍ය මේකට එන්නේ BNC කනෙක්ටර් එකක් BNC කනෙක්ටර් එක කනෙක්ට් කරන විදියක් තියෙනවා හරියටම මේක සමාන්තරව අරගෙන මෙන්න මෙතන